හෝරුනාා වෛරසේ ව්‍යා්තිය පාලනය සඳහා සියලු දෙනා තවදුරටත් ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතු බව වෛද්‍ය පරියේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජෑරුවන් බණ්ඩාර් මහතා පවසෙනවා. ඔහු කියා සිටියේ එ ආසාධිතයකුගෙන් තවත් දස දෙනකුට පමණ වෛරසය වැලඳී මේ අවධානමක්ද මතුවිය හැකි බවයි. මතකතියාගතයතු විද්‍යාත්මක කරුණු කිහිපයක්තිෙනවා ඒ තමයි. ඔබට විසබේජය ආවොත් ඔබ ශරීෙන් වි. බේජය ඉවත්ව අන්නේ අඩුම ගානි සති දෙකක් විතර ගයාට පස්සේ. එහෙම නැත්තං ඔබ රෝග ලක්ෂණ මතු කරලා රෝගයක්වෙලා තමයි ඔබේ ශරය වි බේජ ඉවත්ව අන්නේ. එතකං ඔබ සුරක්ෂිතව ගෙදරට ලහිටේ නැත්තං. ඒ මුලු කාලය පුරාවටම ඔබ සමාජයට විස බිජය පතුරනවා. අපි තාමත් පරක්ව නැහැ. ඒ නිසා ඔබ කළයුතු වැදගත්ම කර්තවේ තමයි. ඔබ ඔබේ ශරීරයට කොවිඩ් ආසාධනය නොවෙන ලෙස කටයුතු කමිල. මේ වග කියම පෞද්ගලිකව අපි එකනෙකා විසින් දැරිය යුතුයි. හැම එක් ෙනම ඒ පියවරගත්තොත් අපිට මෙරට ආරක්ෂා කරගන්න පුළුව. ශ්‍රේ ලංකාව ආසාධිතයෙන් බහුලෝ සමාජ ගතවෙනෙ මුල ඉඳම්ම නවත්තගෙන හිටිය. නමුත්. මේ වෛර්සික බහුලෝ පැතිරෙන්න්න පටන් ගත්තු.ඒය පානය කරන්ඩ සමහරිතව සති දෙකතුනකට වඩා කාලයක් ගතවන්න පුළුවන්. ඒනිසා මෙතෙක්. ල් පාලනය කරගත් ආකාරයටම තව සති කිිහිපයක් අපි සොයං පාලනෙක්ට ලක් වෙලා අපි හමාජිගතවෙක අඩු කරලා ඉඳීම තමයි වඩා නුවනට හුර කටයුත්ත. රෝගීන් හම්බෙන ප්‍රමාණය තිෙදිනෙදා සිය දහස්ගානෙන් වැඩි වන්න පටන් ගත්තොත් එක රෝගීෙක්ට දහ දෙෙනෙක්ව ආසාධනය කිරීමේ හැකියාව තියෙනවා. අපි කළ යුත්තේ එහෙමුණනොත්තහෙම ඇතිවෙන්න පුළුවන්, ඉතාමත් දරුණ තත්වයකි මුදවා ගැනීමට වහ වහා පෞද්ගලිකව මේ සඳහා තමන්ට කල් හැකි කාරි භාරිෂ්ඨ කිේ.